restaurant රසට බිරියානි දැන් steps 3කින්. අනුරාධපුර පැත්තේ අකාලේ මියගිය සිසුවෙකුගේ පියාගේ අඳුනාව. ඒ සිසුවව මම හිතන්නේ සර්පෙක් හරි මොකෙක් හරි දෂ්ට කරලා ඒ දරුවව ස්පිරිතාලට අරන් ගියාම බේත් නැහැ. ඒ පියා කියනවා මුළු අනුරාධපුර පුරේ වටේම හැමතැනටම ගියයි කියලා ඒ අවශ්‍ය කරන බේත හොයාගන්න හම්බ වෙලා නැහැ. ඒ බේත නැති නිසා ඒ බේත එන්නත ලබා දීමට නොහැකි වුණු නිසා ඒ දරුවා අකාලේ මිය යනවා. ඒ බේත සාමාන්‍ය රෝහල් වල තියෙන බේත. ඒ බේත නැහැ. ඒ වගේනෙන්නට විදිහක් නැහැ. ඒ තාත්තා කියනවා අපි ඩොලර් හොරකම් කිරුවේ නැහැ. අපි වක්‍රව තියෙන බදු ඔක්කොම ගෙවලා තියෙනවා. හැබැයි අවසානයේ දුක් විඳින්නේ වේදනාව විඳින්නේ මේ දුප්පත් අපි කියන කතන්දරේ ඒ තාත්තා කියන අය දරුවා වෙනුවෙන් හඬා වැළපෙන. මම හිතන්නේ මේ එක අවස්ථාවක් විතරයි. අපිට ඇහෙන්නේ නැති පත්තරවල යන්නේ නැති ප්‍රචාරය වෙන්නේ නැති මම හිතන්නේ තවත් මරණ ඕන තරම් ඇති මේ බේත් හේත් ලබා ගන්නට බැරුව මම දැක්කා එක දොස්තර මහත්මයෙක් කියනවා පිස්සු බල්ලන්ගේ නම් ප්‍රේසම් වෙන්න කියලා. නැත්තම් බහානක විෂකූර සර්පයන්ගෙන් ප්‍රේසම් වෙන්න මොකද ඔවුන් දස්ත කරලා එහෙම නැත්නම් ඔවුන් කෑවොත් සපා කෑවොත් එහෙම ඒ විෂ නැති කරන්නට තියෙන බේත් අද නෑ ස්පිරිතාලවල. මට පේන්නේ ඒ සතාසු විපාවන්ගෙන් නෙමෙයි අද ජනතාවට බේරෙන්න වෙලා තියෙන්නේ විතරක් නෙමෙයි මම හිතන්නේ අපිව ඌරා කන නැත්නම් මේ විනාශයේ දිහා බලන් ඉන්න මේ විනාශයට පිළිතුරක් හොයන්නට නොහැකි මේ අසාර්ථක පාලකයොත් එක්ක තමයි අද අපිට ගැටෙන්නට සිද්ධ වෙලා තියෙන්නේ. අද ඔවුන් තමයි මේ ජනතාවට දෂ්ට කරමින් යන්නේ. අද ඔවුන් තමයි මේ විනාශය ජනතාවට ලබා දෙමින් යන්නේ. මිනිසා ඉතා කනගාටුයි අද වර්තමාන තත්වයේ ශ්‍රී ලාංකීය ජනතාවන අපි ඉන්නා මේ ස්ථානය ගැන ස්ථාවරය ගැන දැක්කම